සම්පන්න නානා වස්ථාන්තරත් ලෝක බුද්ධානු කරන නාට්‍යමේ තත් භවිෂ්‍යති. නාට්‍ය ගැන ඉන්දියාව හිටිය භරත මුනිවරයා එයාගේ නාට්‍ය ශාස්ත්‍රය කියන පුතියේ ලෝකයකින් කියලා දිනන්නේ. ඔහු කියනවා මේ නාට්‍ය කියන්නේ ලෝකයාගේ පැවැත්ම අනුකරණය කිරීම කියලා. එතකොට මේ නාට්‍ය හා මේ රංගනයකට බද්ධ වෙලා දින්නේ මේ ලෝකයාගේ පැවැත්ම අනුකරණය කිරීම නාට්‍යයි රංගනය. එතකොට දැන් අනුකරණය කිරීමද රඟපෑම කියන්නේ? රඟපාන සහ රඟපෑම ගැන උනන්දුවක් හැමෝටම තියෙන ගැටලුවක් තමයි ওই කාරණේ. රඟපෑම කියන්නේ අනුකරණය. නැත්තම් වෙන දෙයක්. නැත්තම් මේක ඉගෙන ගන්න යුතු විෂයක්. මගේ අදහසක් රඟපෑම කියන්නේ ඉගෙන ගත යුතු විෂයක්. ඒ නිසා රඟපෑම හරියාකාරව හදාරා කළොත් ඒකේ අපි බලාපොරොත්තු වන ප්‍රතිඵලය නැත්තම් ප්‍රගතිය ලබා ගන්න පුළුවන් තමයි මගේ විශ්වාසය. ඉතින් සුබ කටයුත්තක් ගැන මතක් කරන් තමයි හදන්නේ. රඟපෑම ගැන ප්‍රායෝගික හා න්‍යායාත්මක එක්දින වැඩමුළුවක් අපි ලෑස්ති කරලා තිනවා. බොහොම සුහදව ආරාධනා කරනවා 2023 ජනවාරි 14 වෙනිදා උදේ 8:30 සිට සවස 4:30 දක්වා අපුගස්ස පිටපැද්දර ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී එන්න කියලා තරුණ තරුණියන් තමන්ගේ ප්‍රතිභාව අවදි කරගන්න අපි එදන්දී රඟපෑම ගැන කතා කරනවා. ක්‍රියාකාරකම්, රංග අභ්‍යාස, හඬ අභ්‍යාස, රංග ක්‍රීඩා මේ ආදි වශයෙන් ක්ෂණික නිරූපණ විවිධාකාර වැඩසටහන් අංග එකතු කරලා මේ තරුණ තරුණියන්ගේ ප්‍රතිභාව එළියට ගන්න තමයි අපේ උත්සාහය. ඉතින් හැමෝටම ගෞරවයෙන් ආරාධනායි කරනවා මේකට සම්බන්ධ වෙන්න කියලා ඇවිල්ලා තමන්ගේ හැකියාවන් පෙන්වන්න. ඒ වගේම සුභවාදී පණිවිඩයකුත් තියෙනවා. මේ තමන්ගේ හැකියාව පෙන්වුවට පස්සේ තමන්ට පුළුවන් ඉදිරි කාලයේදී අපි අවශ්‍ය තැනදී අපේ අත්දැකලා අපි ලබා දෙනවා. අපි වැඩ කරන නිර්මාණවල තමන්ගේ හැකියාව පෙන්වලා මේ ලාංකීය කලා ශ්‍රේෂ්ඨයට ඇතුල් වෙන්න ඔන්න දොරට විවෘත කරලා දෙන්න තමයි අපේ ලෑස්තිය. ඒ බලාපොරොත්තුත් එක්කලා අපි එහෙනම් ජනවාරි 14 හම්බෙමු. හැමෝටම විශේෂ කාරණාවක් මතක් කරන්න තියෙනවා. මේ අපේ ශාලාවේ තියෙන ඉඩ පහසුකම් 90 සිය දෙනෙකුට තමයි අපිට මේ අවස්ථාව ලබා දෙන්න පුළුවන්. එම නිසා මේ තිරේ දැක්වෙන දුරකථන අංකයට කතා කරලා තමන්ගේ පැමිණීම තහවුරු කරගන්න කියන අනිවිදෙත් මේ අවස්ථාවේ නරක් කරනවා. ස්තුතියි.